තියෙනවා වර්ග හතරක්. හෞද. දැන් මේ වගේ මම හිතන්නේ දැන් මේවා මම හිතන්නේ වෙදමාත්‍යම් මේ වෙළඳපොළට නිකුත් කරන ඒවා. මේක තියෙනවා කරපිංචා තියෙනවා මුරුංගා තියෙනවා වැල්පෙනල තියෙනවා. එතකොට කරපිංචා මුරුංගා වැල්පෙනල මේ තුනම එකතු කරලා තියෙනවා. ඔබතුමා කිව්ව දේවල් අපි හිතමුකෝ දැන් අපි කිරි ප්‍රතික්ෂේප කරමු පිටිත් ප්‍රතික්ෂේප කරමු මේවා ඔක්කොම වහනන් මේවා ඔක්කොම කෑම ශරීරයේ ලෙඩ ඇති කරනවා නම් මේ දේ ගත්තම ලෙඩ ඇති වෙන්නේ නැද්ද ඔබතුමාට දෙන්න පුළුවන් සහතිකයක්? අනුෂ්ක මට දෙන්න පුළුවන් මේ දේ පොඩි කාලේ ඉඳලා ගන්නවා නම් මේ විදිහට නම් ලෙඩක් හැදෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. කිසිම ලෙඩක් හැදෙන්නේ නැද්ද? මම කියන්නේ බෝ නොවන රෝග වලට. බෝ වෙන රෝග තියෙන අපට හැදිලා ඔටෝසුව වෙනවා. ඒක කියන්න පුළුවන් ධනුෂ්ක. මේ ශරීර කූඩුව කියන්නේ මිනිස්යාගේ ලෙඩ වලට උල්පත. මේක නිදාණය. මේ ලෙඩ අපේ ඇඟ ඇතුලේ තියාගෙන ඉන්නේ. පොඩි දෙයක් හරි අපට මේ ශරීරෙ ඔරොත්තු දෙන්නේ නැති එක ඒක ඉස්මතු වෙනවා. හැබැයි ඒවා යට කරලා ඒවා වහ ගන්න පුළුවන් මේ ආහාර වල. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය පැත්තෙන්ද? අන්න හරි. ප්‍රතිශක්තිකරණය අපි වර්ධනය කර ගන්න ඕනේ. ඇඟේ තියෙනවා නම් මදි නම් අපි වාහනය දුවනකොට තෙල් මදි නම් අපි තෙල් ටිකක් දාන්න ඕනේ ස්පීඩ් කරගන්න. ඒ වගේ තමයි. අපිට දැනෙනවා නම් අපේ ඇඟ දුබලයි කියලා අපි ගන්න ඕනේ හොඳ දේවල් ඇඟට. ඇඟට අරගෙන යන්න මම ඒකයි කිව්වේ. ඖෂධ ගන්න එපා. බෙහෙත් කන්න. ඖෂධ ගන්න ඕනේ නැහැ. කිසිම කෙනෙක් ඖෂධ ගන්න එපා. මම අදටත් කියන්නේ ඒකයි. බෙහෙත් කන්න.